Hello friends. අදත් මම ගෙනලා තියෙන්නේ පුළුම් වගේ software එක හදාගත ඉඩ්ලි රෙසිපි එකක්. මේ ඉඩ්ලි එක හදන්න පොඩිම පොඩි රහසක් තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම මේක කොහොමද හදුවේ කියලා. මම මේ පොඩි භාජනයකින් තමයි හැමදේම මෙනගත්තේ. මම මේ කප් එකකින් තමයි උඳුහල් කප් එකයි බඩපත් හාල් කප් 4යි. ඒ වගේම කේකුළු හාල් කෝපයක්. බඩපත් හාල් කේකුළු හාල් වලට උළුහල් තේ හඳක් එකතු කරලා පේ හතරකට කලින් පොඟවලා පෙරාගෙන අරන් තියෙන්නේ. ඊට පස්සේ උඳුහල් ටික. ඒකත් පේ භාගයකට කලින් පොඟවලා පෙරාගෙන අරන් තියෙන්නේ. දැන් අපි මේ ටික අඹරගමු. මම ඉස්සෙල්ලාම අඹරගත්තේ උඳුහල් ටික. මම මේ උඳුහල් ටික අඹරගත්තේ අයිස් කැරට් එකක් එකතු කරගෙන තමයි. ඔයාලා කැමති නම් කුළුණු අයිස් කැරට් වෙනුවට අයිස් වතුර දාලා හරි මේක අඹරගන්න. උඳුහල් ටික මේ වගේ පේස්ට් එකක් වෙනකම් මේක අඹරගෙන වෙනම භාජනයක දාගමු. ඊළඟට මේ බ්ලෙන්ඩර් ජයකින්ම තමයි අනිත් හාල් ටිකත් අඹරගන්න ඕනේ. දැන් මේ හාල් වලට වතුර ටික ටික එකතු කරලා මේක අඹරගමු. මේ හාල් ටික අඹරගන්න අපිට කූල් වතුරම කියලා අවශ්‍ය නැහැ. සාමාන්‍ය වතුරෙන්ම මේක අපිට අඹරගන්න පුළුවන්. දැන් අපි වතුර ටික ටික එකතු කරලා මේක හොඳට අඹරගමු. දැන් අපි අඹරගත හාල් පේස්ට් එකත් මේකටම දාගමු. ඊළඟට මම මේ මිශ්‍රණයට එකතු කරගන්නේ මං කියපු රහස. මේ තියෙන්නේ ඒ ටිප් එක. මේක අපි ඔයාගත බත් උයලා ඉතිරි වෙච්ච බත් නෙමෙයි මේක රස්න පිටින් තියෙන බත් ගොඩක්ම රස්න පිටින් නෙමෙයි අපි අතින් අල්ලන ප්‍රමාණයට රස්න තිබ්බනම් ඇති දැන් මේකත් බ්ලෙන්ඩර් ජාගෙට දාලා වතුර ටිකක් එකතු කරලා මේක අඹරගමු දැන් ඒකත් හරි අපි දැන් මේ පේස්ට් එකත් අපි මිශ්‍රණයට එකතු කරගමු රස්න පිටින් බත් එක මේ වගේ බ්ලෙන්ඩ් කරලා දානකොට අපි ඉඩ්ලි එක සොෆ්ට් වෙනවා වගේම පිම්බිලා එන්නත් උදව් කරනවා දැන් අපි අවශ්‍ය ප්‍රමාණය ලුණු ටිකත් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගමු. ඔයාලා මේක මිශ්‍ර කරගන්න හැන්දක් නම් පාවිච්චි කරන්න එපා. ඒක කොහොමත්ම ඔයාලට පිම්බිලා නම් එන්නේ නැති වෙයි. පුළුවන් තරම් අතින් මේ වැඩේ කරගන්න. අපේ අතේ තියෙන රස්නට තමයි මේක පිම්බිලා එන්නේ. මම ඔයාලට කලිනුත් මේක කියලා තියෙනවා. ඒ හින්දා අඩුම ගානේ විනාඩි 10ක්වත් අපි මේක මිශ්‍ර කරලා පය 8ක් වගේ කාලයක් මේක රෙස්ට් එකේ වහලා තියෙන්න ඕනේ. රස්නේ තියෙන තැනක තිබ්බනම් මේක ඉක්මනටම පිපිලා එනවා. දැන් පය 6-7කට පස්සේ මගේ මේ ඉඩ්ලි මිශ්‍රණය හොඳටම පිපිලා තියෙන්නේ. මේ මිශ්‍රණය හොඳටම පිපිලා ආව නම් විතරයි අපිට මේ ඉඩ්ලි එක සොෆ්ට් වලට හදාගන්න පුළුවන්. පුළුන් වගේ සොෆ්ට් ඉඩ්ලි හදන්න ඕනේ නම් මං කියලා දුන්න විදිහම කරන්න. අපි කලින් ලුණු හැම දාලා තමයි මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. ඒ හින්දා අපි මේක කවලම් කරන්නේ නැතුව එහෙමම අරන් ඉඩ්ලි තෙටියට දාගමු. දැන් ඔයිල් ග්‍රේස් කරගත්ත ඉඩ්ලි තෙටියට මේක හිමිට දාගන්න.